අද මේ වෙනකොට සාමාන්‍ය සෙබන මේ යුද හමුදාය බඳව ගන්න කිව්. බඳව ගන්නේ දැන් ආරම්භ කරලා තියෙන්නේ. එක රණවිරුවෙක් ඉන්නේ නැහැ මේ ඉන්ටර්වල් එකට. ඇයි? ගංගවල ඇබ්සන්ට් වෙලා රණවිරුව 100 200 ගංගවල ඇබ්සන්ට් වෙලා ඉන්නවා. ඉතින් මේ ක්‍රමවේදය නවත්තන්න ඕනි. මේව මේ රටේ ජාතික ආරක්ෂාවට මේ බලපාන්නේ නැද්ද? ඒ නිසා තමයි අපි කියන්නේ මේ නිලධාරීන්ට සුදුසු තැන්වල ඉන්න දෙන්න. දැන් බහුතරයක් රණවිරුව විදේශගත වෙලා ඉන්නේ. ඒ වගේම ජනාධිපතිතුමාගෙන් ඉතාමත් ගෞරවයෙන් අපි ඉල්ලීමක් කරනවා. තව දවස් 17යි තියෙන්නේ මොන සෙල්ලම් දාන්නත්. මේ දවස් 17ට අමතරව අපි ඉල්ලීමක් කරනවා අඩුම තරමේ තව දවස් 15ක්වත් මේක දීර්ඝ කරලා යවන්න. දැන් මේ මට ලිපියවල තියෙනවා විදේශ රටවල ඉඳලා. ඒ අයට තාම තේරෙන්නේ නැහැ තානාපති කාර්යාල හරහා මේක කොහොමද නිදාස් කරගන්නේ කියන එක. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමා මෙච්චර සුවිශේෂී වැඩ කොටසක් කරලා තිනවා. ඇයි මේ දේවල් මාධ්‍යෙන් යන්නේ නැත්තේ? ඇයි මේ දේවල් මාධ්‍යෙන් කතා කරන්නේ නැත්තේ? ඉතින් අපි දන්නවා ඉස්සරහට මැතිවරණයක් එනවා. නියත වශයෙන්ම මේ රණවිරුව ටිකට පොදු සමාව ලබා නොදුන්නොත් නියත වශයෙන්ම මේක ගන්නවා දේශපාලන පලියක් විදියට. හැබැයි ඒකට අපි එක්සත් රණවිරු ප්‍රජා විදියට අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. දේශපාලන පක්ෂවලටත් අපි කියනවා දේශපාලන වාසි ලබා ගන්න මේ වෙලায় සූදානම් වෙන්න එපා. මේ වන විටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 50කට වැඩි පිරිසක් අපි දැනුවත් කරලා තියෙන්නේ. මොකද මේ ප්‍රශ්නේ ඊටම සංවේදී ප්‍රශ්නයක්. ලංකාවට මිනි එක පීල් මාර්ෂල් වරයයි. ඔහුත් ඉන්නේ පාර්ලිමේන්තුවේ දේශපාලඥයෙක්. ඔහුක සම්බන්ධයෙන් කිසිදු සඳහනක් පුණේ නැහැ. එතුමා මේ රටේ තියෙන වල්පල් ටික ඔක්කොම කතා කරනවා. හැබැයි එතුමා රණවිරුවන් ගැන කතා කරන්නේ නැහැ. දැන් මේ එතුමා නොදන්න මාත්‍රකවද? හරිනම් මෙවැනි සිදුවීමකදී එතුමා තමයි මූලිකත්වය ගන්න ඕනේ. හැබැයි එතුමා එක දෙයක් නම් කතා කරනවා ප්‍රොමෝෂන් විතරයි. එතුමට ඕන නම් තව ඕන නම් ජෙනරල්ලා ටිකක් වැඩි කරලා, මේ ලුතිනන් ජෙනරල්ලා ටිකක් වැඩි කරලා ෆීල් මාෂල්ගෙන් උඩතනතුරක් ගන්න පුළුවන් නම් එතුමා ඒ ගැන නම් කතා කරලා තිනවා පාර්ලිමේන්තුවේ. ඉන් එහාට රණවිරුවන්ගේ ගැටලු ගැන නම් කතා කරලා නැහැ.